තවමත් විසඳුම් නොලැබුණු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති රැසක් අද කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිට විරෝධතාවක් පැවැත්තුවා. ගුරු විදුහල්පති වෘත්තීය සමිති 30කට ආසන ප්‍රමාණයක සහභාගීත්වයෙන් පැවැත්වුණු එම විරෝධතාව අද දහවල් ආරම්භ කෙරුණේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විසින් වර්ණ නියෝගයක්ද නිකුත් කර තිබූ පසුබිමකයි. සාමකාමී උද්ඝෝෂණය කරන්න රටේ තීර නීතිය කඩන්න බෑ. හරි. කොටුව දුම්රිය ස්ථානය අසලින් විරෝධතාව ඇරඹු විරෝධතාකරුවන් මුදල් අමාත්‍යාංශයේ දෙසට ලෝටස් පාරොස්සේ පැමිණීමත් සමග එයවට මාර්ග අවහිර වී මහජනතාව අපහසුතාවට පත්වීම හේතුවෙන් එම විරෝධතාව විසුරා හැරීමට පොලිසිය ඇතුළු ආරක්ෂකංශ ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට පියවර ගත්තා. ඒත් සමග ඇතිවුණේ උණුසුම් තත්ත්වයක්. එම උණුසුම් තත්ත්වයත් සමග ජනතාවද පැයකට අධික කාලයක් දැඩි අපහසුතාවට පත්ව සිටියා. අර සුභාරංචිය තමයි මේක. රනිල් වත්තයාගේ. කියන්න දුරවරුන්ට කියන්න ළමයින්ගා කොහොමද උගන්වන්නේ උගන්වන්න කියලා. ඉස්කෝලේ ළමයින්ගේ පොත්තරම් බලන්න තාම පළවෙනි වාරේම කරලත් නැහැ මුන් එකෙක්වත්. මෙම විරෝධතාව අතරතුර මුදල් අමාත්‍යාංශයේ සමග විරෝධතාව සංවිධානය කළ දස දෙනෙකුට සාකච්ඡාවක් සඳහා අවස්ථාව ලබා දුන්නත් එම සාකච්ඡාවට මුදල් අමාත්‍යාංශයේ පරිපාලන නිලධාරීක් පමණක් පැමිණ සිටීම හේතුවෙන් ගුරු සංගම් සමාජිකයන් එම සාකච්ඡාව ප්‍රතික්ෂේප කර යලිත් ජනාධිපති ලේකම් කාර්යාල දෙසට ගමන් කිරීමට කටයුතු කළා. එම අවස්ථාවේදීද පොලිස් කැරලි මර්ධන ඒකකය ඇතුළු ආරක්ෂකාංශ සමග උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර පසුව ජනාධිපති ලේකම් කාර්යාලයේ අසල රැලියක් පවත්වා ඔවුන් සිය විරෝධතාව අවසන් කළා. විරෝධතාව අතරතුර තුවාල ලබා අක්ෂිරෝහලට ඇතුළත් කළ ගුරුවරුන්ගේ සුවදුක් විමසීමට ගුරු සංගම් සමාජිකයන් අද පස්සරවේ අක්ෂිරෝහල වෙත පැමිණ සිටියා.